ඉතින් මෙන්න මේ ආකාරයට ලංකාවේ ඉන්න දේශපාලුවන්ට ගොඩක් මෙතෙක්කල් අපිව සූරාකාපු මෙතෙක්කල් රටම අන්දපු කාලකන්ණි අමන තිරිසන් බල්ලන්ට දැන් පිස්සු වැටලා තියෙනවා. ඒ පිස්සු වැටිච්ච සිය ගාණක් අතරින් භයානකම විදිහට දරුණුම් විදිහට පිස්සු වැටිච්ච එකෙක් තමයි රාජිත සේනාරත්න කියන කෙනා. මම සාමාන්‍යයෙන් මුන්ගේ වීඩියෝ ක්ලික් කරන්නවත් මුන්ගේ දේවල් බලන්නවත් නෑ. ඇත්තටම එහෙම කාලයක් ඇත්තෙත් නෑ. මේ වගේ තිරිසනුන්ගේ ඒවා ක්ලික් කරලා බලන්න අපි කාලය වැය කරන එකත් හරි අපරාධයක්. නමුත් මේ මගේ හිතවතෙක් මට මේක එවලා තිබුණා. එවලා තිබුණාට නිසා මම ක්ලික් කරා, මගේ හිතවතට තියෙන ගෞරවය නිසා. ක්ලික් කරාට පස්සේ තමයි තේරුනේ මූ මොනතරම් පිස්සු වැටලා තියෙනවද කියලා. ඉතින් ඒ ගැන ඔයාලට පොඩි දැනුම්දීමක්, පොඩි දැනුවත් කිරීමක් කළ යුතුමයි. මේ කියන දේවල් වලට යම් කිසි විදිහකට අපි උත්තර දිය යුතුමයි. ලංකාවෙන් පිටරටවල ජීවත් වෙන මිනිස්සු විදිහට දැන් මේ සැරේ දෙනවනේ, දැන් එන්න පුළුවන්. දැන් අර ඡන්ද කිට්ටු වෙනකොට පිටරට ඉඳලා අපේ කට්ටියට අපේ ඉම්පෝර්ටඩ් ශ්‍රී ලංකන් මාතෘව එන්න පුළුවන්. ඇවිල්ලා මොකද මේගොල්ලෝ අපිට තීන්දුව තීරණ දීලා අපිට ඇඩ්වයිස් දීලා යනවා. දැන් මේ මිනිහා කියනවා ඉම්පෝර්ටඩ් මාතෘව පිටරට ඉඳලා එන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මේ කාලකන්ණියා දන්නේ නැද්ද ලංකාවේ වැඩිම විදේශ විනිමය ලැබෙන්නේ? යකෝ තොපි මෙච්චර කාලයක් ඌරා කෑවේ රාජිතයෝ බල්ලෝ. බල්ලෝ කියලා කියන මම මේ ප්‍රසිද්ධ ඒවයි තොපිට මීට වඩා වෙන හොඳ ක්‍රමයක් නැහැ ආමන්ත්‍රණය ගන්න. තෝ දන්නේ නැද්ද බල්ලෝ මෙච්චර කාලයක් තොපි උදම් අනානා රට විරුවෝ කියලා අන්දගෙන රවටගෙන තොපි උදම් අනානා කෑවේ, ඌරගෙන කෑවේ පිටරටින් ආපු ඒ අහිංසක මිනිස්සුන්ගේ මේ මිනිස්සු අම්බ කරලා එවපු රීරි මාංශේ බව තෝට මතක නැද්ද? තෝ එහෙම අයටද මේ පළවෙනියෙන්ම පිටරටින් එන මහත්තුරු කියලා හින්ට් එකට කතා කරන්නේ? තොපිට හූරගෙන කන්න, තොපිට සැප විඳින්න, තොපිට හොරකම් කරන්න සල්ලි කඳු ගණන් එවනකන් ඒ අය රටවිරුවෝ. තෝ ඒක කියපංකෝ. අපිට අන්නේ ඒව මතකයි. අන්නේ සියලු දේවල් අපි දන්නවා. සියලු දේවල් අපිට මතකයි. ඒ මතක නිසාම තමයි මේ තොපිට අරින්න එන්නේ. තොපිට අරින්න එන බවට නිසා තමයි තොපි ඔච්චර බය. මේ ඡන්දෙ දාන්න එන්නේ තොපේ රණියට නම්, තොපේ ගෝටලාට නම්, තොපේ නාමල්ට නම්, තොපේ ඔය සජියට නම්. තෝ ඔහොම අඬන්නේ නැහැ. තෝ ඔහොම චුරුචුරු ගහන්නේ නැහැ. තෝ ඔහොම කේන්තියෙන් කෑ ගහන්නේ නැහැ. තෝ ඔහොම කෑ ගහන්නේ ඒ එන්නේ තොපිට අරින්න බව දන්න නිසා. අරිනවාමයි මේ පාර. හයි. ඔස්ට්‍රේලියාව, නව සීලන්තය, ජපානය, තායිවානය, ජර්මනිය, ප්‍රංශය විතරක් නෙවෙයි USA පවා හුවාවේ ප්‍රොඩක්ට් ස්ථානම් කරන්න තීරණය කරලා. මේක අදිය කරප එකක් නෙවෙයි. 2014 ඉඳලා තමයි මේ බෑන් කිරීම පටන් ගන්න. හුවාවේ ෆෝන්ස් ටැබ්ස් විතරක් නෙවෙයි මොබයිල් නෙට්වර්ක්ස් වල පාවිච්චි කරන්න පුළුවන් හුවාවේ පාර්ට්ස් පවා දැන් එරගේ නෙට්වර්ක්ස් වල පාවිච්චි කරන්නේ නැහැ. UK වල තහනම් කරලා තියෙන 5G ටෙක්නොලොජියකට අදාළ වෙන ප්‍රධාන අඩමුඩුම හුවාවේකින් ගන්න එක විතරයි. ඩෙන්මාර්කය, ස්වීඩනය සහ බෙල්ජියම වගේ යුරෝප රටවලුත් හුවාවේ ප්‍රොඩක්ට්ස් තමන්ගේ රට ඇතුලේ තහනම් කරනවද නැද්ද කියලා තාමත් වැටහුඩින් ඉගෙන කල්පනා කරනවා. මොකද මේ හැම රටක්ම විශ්වාස කරන එක දෙයක් තමයි චයිනීස් ආයතනයක් වෙච්ච හුවාවේ තමන්ගේ ප්‍රොඩක්ට්ස් හරහා අනිත් රටවල් ගැන ඔත්තු බලන ස්පයිවෙයා හයි කරනවා කියන එක. ඒ කියන්නේ හුවාවේ ෆෝන්ස් පාවිච්චි කරන අයගේ කෝල්ස්, මැසේජස්, ඊමේල්ස් විතරක් නෙවෙයි කන්ටැක්ට් ලිස්ට් එක ගැලරි එක පවා චීන ඉඳගෙන බලන්න පුළුවන් කියලා තමයි ඔය රටවල් වල බුද්ධ්‍යාංශ, සෙකියුරිටි ඇනලිස්ට්ලා, ටෙක්නොලොජි ගැන විශේෂඥ දැනුම තියෙන හැම විශ්වාස කරන්නේ. ඒක එහෙමද නැද්ද කියලා කියන අපි හරියටම දන්නේ නැහැ. මම කියන්නේ බටහිරයෝ විශ්වාස කරන දේ. හැබැයි ඊයේ පෙරේද අනුරු කුමාර සහෝදරයා හුවාවේ ගැන හරි ලොකු ප්‍රමෝෂන් එකක් කරනවා අපි දැක්කා. අපි ඒක පොඩ්ඩක් බලලෙමුකෝ. හුවාවේ රිසර්ච් සෙන්ටර් එකක් හදලා තියෙනවා. ඔවුන් කතා කරා ඔවුන් කියන්නේ හුවාවේ කල්චර් එකක්. ෆෝන් එක හුවාවේ, කනේ ගහගන්න හුවාවේ, iPad එක හුවාවේ. ඕකේ, හුවාවේ iPads කියලා කියනවා. වැඩි බලාපොරොත්තු තියාගන්න එපා. හුවාවේගේ iPads නැහැ. iPads තියෙන්නේ Apple වල. නොදන්න කම නිසා වගේ පුංචි වැරදි මිනිසුන්ට වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වැරදිම වලට හිනා වෙන්න එපා. මොකද එයා සිගිරි ගල කඩලා පෝච්චිටි හදනවා කිව්වට තාම ඔය සිගිරි ගල එහාටින් තියෙන්නේ. එහෙම එයා කියන හැමදේම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ නිසා ඒ වගේ දේවල් වැඩේ ගණන් ගන්න එපා. ගණන් ගන්නවා නම් ගණන් ගන්න තියෙන මෙච්චරයි. බටහිර රටවල් සේරම බය වෙලා ඉන්න හුවාවේ ප්‍රොඩක්ට්ස් ගැන මෙහෙම ආඩම්බරෙන් කතා කරන කෙනෙක් කියන්නේ අනිවාර්යයෙන්ම චීනේ හදනේ ප්‍රොඩක්ට් එක ගැන ලොකු විශ්වාසකින් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. චීනේ ගැන ලොකු විශ්වාසකින් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. මේ මුළු ලෝකෙම දන්නවනේ ලෝකේ රීච් එක අතින් ලොකුම රහසත් සේවයේ තියෙන චයිනා වලට කියලා. මුළු බටහිරම ප්‍රතික්ෂේප කරන හුවාවේ අනුර සහෝදරයා විතරක් මේ විදිහට මැතිවරණ වේදිකාවක ඉඳලා ප්‍රමෝට් කරනකොට සමහරුන්ට හිතෙන්න පුළුවන් අනුර සහෝදරයාත්
චීනෝත්තුකාරයද කියලා. අපිට නම් එහෙම හිතෙන්නේ නැහැ. අනු සහෝදර චීනෝත්තුකාරය කියලා අපි කිසිම වෙලාවක කියන්නේ නැහැ. හැබැයි බැන බැන හිටපු ඉන්දියාවයි ඇමරිකාවයි වගේ චීන විරෝධී රටවලට ස්වේච්ඡාවෙන්ම ගිහිල්ලා ඒ රාජතාන්ත්‍රික සම්බන්ධතාත් ගොඩනගගනිදි හිතන අයට එහෙම හිතන්න පුළුවන්. US එම්බසිටයි ඉන්දියන් හයි කමිෂනටයි සිංහල තේරෙන තින්න හොඳයි. සිංහල තේරෙනවා නම් අනුර සහෝදරට ඔය රැස්වීමෙන් පස්සේ ඉස්සරහට රැස්වීම තියන්න සල්ලි හොයාගන්න වෙන්නේ ආපහු පාරට බහැලා කැට හොල්ලලා තමයි.